bon sala divinai sri lanka අනුශාසනාවක් වෙනුවෙන්. එවෙනුවෙන් ඉතාම ගෞරව පෙරදරිව ආරාධනය කර සිටිනවා බණ්ඩාරගම රඹුක්කන රජමහා විහාරවාසී කාව්‍ය විශාරද පූජපාද ඇතා බැඳිවැවේ මහින්ද රතන ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු. ගෝර සසර බීම නිවන තානා දින දම්වරුසාවේ තෙමින ගම්මන් මාර පරාජීත තිලෝව විරාජීත නෙක අපරාජීත තිලෝතුමන් නෙක අපරාජීත තිලෝතුමන් බිඳ දමමින් හැම නේක නාරානාර සඳවාහෙම සිත් රුවන් මෙනා බඳවානිවෙන දැවෙන තැවෙන සත සඳහම් නම් වැසි වස්සවනා සඳහම් නම් වැසි වස්සවනා පැහැදු බොහෝ දාන නිවන් පුරේහිඳ අනන්ත වූ බුදු ගුණම කියා විදුනිල පිදවු ලෝහිත රැස් සඩ්වර්ණාවේ නිමලනියා සඩ්වර්ණාවේ නිමලනියා සුවහස් දානට කරුණා දැල පාතුරන්න පමනක් මේ නිවන බෝරාද තුල ඉන්න නිවනක් ලබන්නට සසරින් ගොඩ වන්න සවනක් රැස් දහම් තුන් ලොව බබලන්න හැමෝම නැවත සැරයක් සාදුනාදයක් පවත්තන්න. අද මේ උතුම් වප්පුර පසළොස්වක පොහොව දවස තුළ ස්වාධීන රූපවාහිනී සවනක් රැස් කාව්‍යමය ධර්ම දේශනාවට අද මාතෘකා කරගන්නට දුනේ කල්ලාටික ප්‍රේත වස්තු ඇසුරෙන් ඔබ හැම කෙනෙක්ටම දහම් බිඳක් දේශනා කිරීම සඳහා. ඔබ හැම කෙනෙක්ම සිත කය වචන යන තුන්දොර සංවර කරගෙන මේ උතුම් කාව්‍යමය ධර්ම දේශනාව ශ්‍රවණය කරමු. හැමෝම සාදුනාදයක් පවත්තා. පියුම් පිපි විලට බඹරුන් සුවඳ ගෙනි සියුම් උදහම් රසය මේ මට දැනි කියුම් මාන හාරව
සැවත වුණී. ගොයුම් ගොත් පියා වෙසෙමින් ජේතවනේ. දැනගත් පෙර කලක බරනැස් නුවරහිදී සනසන දුටු දන්නන් වෙතටම දිරිය දිදී දන්න හිසටත් පහල දිග කෙස් කලබ රැඳී මනහර වෙසගනක් වාසය කරන ලදී. පාටත් දිලිසෙන කොණ්ඩය රං කේදී වූවාගේ ඊටත් වඩා දුටු දුටුවන් කරතියාගේ ගාටත් ගාට යන විටයය පාරදිගේ කාටත් වඩා දැක ගනු ලස් සනක් මැවේ. රන් කෙඳි පාරදනා ලස් සන සාදීසි ගත අන්සතු දෙයක් වනසාලද සතුටු කීම සන්සුන් ලෙසින් දැක ඉවසනු බැරිම හිත පින්වත නොසිතු දෙයවෙයි කෙස් කාලඹ වෙත. පිනතුනි, පෙර කලෙක බරණැස් නුවර රූප සම්පත්තියක් තිබෙන මනහර වෙසඟනක් මේ බරණැස් නුපුරේ ජීවත් වුණා. ඇය පංච කල්යාණ යුක්තයි. පිනතුනි, ඇගේ කෙස් කලම ගත්තාම ඇගේ දන හිසටත් වඩා පහළ දිග ලස්සන කෙස් කලමක් තිබුණේ. මේ වෙසගනගේ එහා පැත්තේ ගෙදර හිටපු අසල්වාසි ගෙදර හිටපු තවත් එක් කාන්තාවක් මේ ඇගේ කෙස් කලඹ වෙත ඊර්ෂ්‍යාවෙන් බලන්නේ. ්‍යවස්ථාවේ ඇය කල්පනා කරනවා මෙයි කාන්තාවගේ ලස්සන පේන්නේ කෙස් කලඹ නිසා. එනිසා මම කොහොමරි මෙයාගේ කෙස් කලඹ නැති කරන්න ඕන කියලා පින්නතුනි කුමක්ද කළේ කියලා අපි විමසා බලමු. සවනක් රැස් කවි බණ තුළින්. සිතගත නිති සනසන අත නොහරින ලස්සන වෙසගන දුටු මැයගේ හිතේ ඇත වෛරය දින දින ඇත වෛරය දින දින ඇසර වෛරෙන් නිති දිග කෙස් ගලවන ලදී වෙසගනගේ දාසිය වෙත විසබේතක් දෙන ලදී විසබේතක් දෙන ලදී
දාසිය මුදලට මනා කාසිය එහි ලොකුනා වාසියගෙන දැමු බෙහෙතින් මුළු කොණ්ඩය ගැලවුනා මුළු කොණ්ඩය ගැලවුනා සිය කොණ්ඩය නැතිනියා කියනට බැරි දුක කියා ලැජ්ජාවෙන් රෙද්දක් බැඳ ඇය වෙන ගමකට ගියා ඇය වෙන ගමකට ගියා ජීවය වෙනතක යොමන් මත් පැන් කඩයක් දමන් එම ගම වෙත කල් ගෙවනවා එයි මිල මුදලුත් හමන් එයි මිල මුදලුත් හමන් දවසක් මත් පැන් බොන්න මිනිසුන් දෙදෙනෙකුන්න හොඳටම මත් වූ පසුවිය දෙදෙනම යෙහි සැතපෙන්න දෙදෙනම යෙහි සැතපෙන්න නින්දද සැරවී යති දැන්මතු වුනි පෙරගති දෙදෙනගේ වටිනා සලු පිළි වෙසගන ගලවා ගති වෙසගන ගලවා ගති පින්නතුනි එදා අර කාන්තාව අර වෙසංගනගේ දාසියට විස බෙහෙතක් දෙනවා වෙසංගනගේ හිසේ ගල්වන්ට කියලා. ඒ අවස්ථාවේදී ටික දවසක් ගත වුණා. අර කාන්තාවගේ මුළු කොණ්ඩේම ගැලවිලා ගිහිල්ලා වනයක් බවට පත් වුණා. ඇයට ඒ නුවර ජීවත් වෙන්න බැරි නිසා ඇය මොකද කරේ? කළු පාට රෙද්දක් බැඳගෙන වෙනත් ගමකට ගිහිලා ජීවත් වුණා. ඇගේ ජීවන උපාය හැටියට උනේ පින්නතුනි මත්පැන් කඩයක් දමාගෙන තමයි ඇය ජීවත් වුණේ. දවසක් මේ මත්පැන් කඩේට එනව මානවකයෝ දෙන්නේ. ඉතින් මේ කාන්තාව මොකද කරන්නේ? මේ තරුණයෝ දෙන්නට හොඳටම රහමෙර පානය කරන්න දෙනවා. ඒ දෙදෙනා හොඳටම මත් වෙලා එතන නිදා ගන්නවා. නිදා ගත්තට පස්සේ ඇයි මොකද කරන්නේ? මේ තරුණයෝ දෙදෙනාගේ වස්ත්‍ර එවාගෙම රන් රිදී මුතුමැණික් සියලුම ආභරණයන් ගලවාගෙන එතනින් නික්මලා වෙනත් ගම්මානයකට ගිහිලා ජීවත් වෙනවා. ඉතින් එහෙම ජීවත් වෙනකොට දවසක් ඒ නිවසේ ඉන්නකොට භික්ෂුන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා. ඇයි මොකද කරන්නේ? මේ හාමුදුරුවන් වහන්සේ තමන්ගේ නිවසට වඩම්මලා දානය පූජා කරනවා. සිතුවිලි කාඩා යන කාල ගත වන ලෝජා බැතිබර හැගුම් කරවන හදවත තේජා නිති රහතන් තෙරිඳු වාඩිමින් ඇති ලෝජා බැතියෙන් දානක් කරනවා තෙරි දුට පූජා පින්වත් රහත් තෙරි දුන් දාන් වලදිනවා සංසුන් සීතින්
වේසඟ නැහිමි ළඟ වෙනවා සන්තානයේහි පින මතුවි ගෙන එනවා දන්වල දිනාතුරු කුඩයක් ඉහළනවා දැන් පින්වතුනි මේ වැනි දේ සිදුවන්නේ පින්බර තෙරිදු හිඳ සතුටින් වලදන්නේ යම් තම්පිනක් පැදිවෙස ගනවුන්නේ දන්වලදිනාතුරු කුඩයකි ඉහලන්නේ පිනතුනි මේ හාමුදුරුවන් වහන්සේ නිවසට වඩම්මලා දානේ පූජ කරනවා. දානේ පූජා කළාට පස්සේ හාමුදුරුවන් දැන් දන් වළඳනවා. වළඳිනකොට මේ රහතන් වහන්සේගේ සිරුරට අවු රශ්නිය වැටෙන නිසා මේ කාන්තාව මොකද කරන්නේ? කුඩයක් ඡත්‍රයක් ඉසලනවා. ඒ ඡත්‍රය ඉසලමින් ඇය කල්පනා කරනවා, අද මම ලොකු පින්කමක්, ලස්සන පින්කමක් සිද්ධ කරවා ගන්නට දුනේ. මේ අවස්ථාවේ මං දන්පැන් ආදීන් අපේ හාමුදුරුවන් වහන්සේට දානේ පූජා කරන්නට දුනා. ඒ වගේම දැන් ඡත්‍ර පූජාවක් සිද්ධ කළා. ඇය ප්‍රාර්ථනාවක් කරනවා පින්වතුනි, මොකක්ද? මේ ඡත්‍ර පූජාවේ බලෙන් ඉපදෙන ආත්මයක් පාසා මට මගේ නැති වුණු කොණ්ඩය නැවත ලැබේවා කියලා ඇය ප්‍රාර්ථනාවක් කරනවා. පින්වතුනි, ඔහොම ටික කාලයක් ඇය ජීවත් වෙලා මිය පල්ලව ගිහිල්ලා මහා සමුද්‍රයේ මැද මිනිස් වාසයක් නැති රන්වන් විමානයක ලස්සන රූප සම්පත්තියක් තියෙන කල්ලාටික ප්‍රේතිය නමින් එය උපත ලබනවා. හැබැයි පින්නතුනි, මේ ප්‍රේතියට වස්ත්‍ර නැහැ. ලස්සනට ශරීරයක් තිබුණත් එයට වස්ත්‍ර නැහැ. මොකද හේතුව? අර වස්ත්‍ර හොරකම් කරපු නිසා. ඇයගේ මුළු ශරීරයෙන් වසාගෙන ඉන්නේ ඇයගේ කියුඹ වලින්. ඉතින් පින්නතුනි, ඔහම දවසක් ඉන්නකොට සවැත් නුවර අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සමිහි සවැත් නුවර එක්තරා වෙළඳ පිරිසක් නැව් නැගී පිටත් වෙනවා. සුළු කුණාටුවකට හසුවන මේ නැව පින්නතුනි අර කල්ලාටික ප්‍රේතියේ ඉන්න දූපතට ළඟා වෙනවා. ඉතින් කුමක් සිදු වේවිද කියා අපි සොයා බලමු. හැමෝම සාදුනාදයක් පවත්තන්න. දූපතට ලං වෙලා වෙලද පිරිසද බයෙන් ඉතින් පින්වතුනි සිටිනවා. මිනිස් වාසය නොමැති මහා සයුර මැද හිටපු ප්‍රේතියට පුදුමයක් දැනෙනවා. ප්‍රේතියට පුදුමයක් දැනෙනවා. මනාවූ කෙස් කලඹ සමග උඩු කය දකින වෙළඳුන්ට පුදුමයක් දැනෙනවා. රූ සපුව අඩු නැතුව
දූපතේ මීලඳුන් තනිව මෙහි මොකද යැයි අසනවා තනිව මෙහි මොකද යැයි අසනවා බිය කරුම සිත් නැතිව ලඳුන් වෙත ලං වෙලා මේ මොකද දුකින් යැයි අසනවා මහා සයුර මැද උපන් තනිවලද දිවි ගෙවන් කල්ලාටි ප්‍රේති බව කියනවා මුවේ තිබෙන ලස්සනට කියුඹු වැල්ල ඇඟේ ඔත්තන් ලැජ්ජා බිය දෙක නිසා ඉන්නවා ඇයි මොකද තවත් බිය එන්න අප ළඟට දැන් එන්න යැයි ප්‍රේතියට කියනවා එන්න යැයි ප්‍රේතියට කියනවා මුවේ තිබෙන ලස්සනට කියුඹු වැල්ල ඇඟේ ඔත්තන් ලැජ්ජා බිය දෙක නිසා ඉන්නවා පෙර කෙරූ පව් නිසා ගතේ මගේ සලු නොමැත ඒ නිසා ඉදිරියට එන්න බෑ කියනවා ඒ නිසා එන්න බෑ කියනවා දූපතේ සොඳුරුලිය අනේ දැන් කම් නැතිව ඒ අසා නායකයා අසනවා මා පැලදිමේ සලුව මෙන්න දැන් ඔබ ගන්න ඇදන් ඉදිරියට එනු කියනවා ඔබේ ඔය රං සලුව එහෙම බෑ මට ගන්න මං කෙරූ පාපයේ තතු දැනේ සඳේ රැස් දහරාව අඩු වෙලා යන රැසින් මං කෙරූ පාපයේ තතු දැනේ මං කෙරූ පාපයේ තතු දැනේ එසේනම් නැගනියනි මා කුමක් කරන්නද ප්‍රේතිගෙන් මේ ලෙසට අහනවා ඔබේ ඔය රං සලුව සීල ගුණයෙන් යුක්ත අයෙකු හට දෙනු මැනවි කියනවා සීල ගුණයෙන් යුක්ත අයෙකු හට දෙනු මැනවි කියනවා පින්නතුනි මේ වෙළඳ පිරිස නායකයා මේ කියඹු වැලෙන් මුළු ශරීරෙම වසාගෙන ඉන්න මේ ලස්සන කල්ලාටික ප්‍රේතිය ගාට ගිහිල්ලා අහනවා ඔබ කවුද මම කල්ලාටික ප්‍රේතිය ඔබ අපේ ඉදිරියට එන්නට කියලා කියනවා ඒ අවස්ථාවේ මේ ප්‍රේතිය කියනවා
මං පෙර කරපු අකුසල කර්මයක් නිසා වස්ත්‍ර හොරකම් කරපු නිසා මගේ ශරීරේ වස්ත්‍ර නැහැ. ඒ නිසා තමයි මගේ කෙස් කලඹින් මගේ ශරීරේ වසාගෙන ඉන්නේ. එයා ස්ථාවරයේ නායකයා කියනවා, එහෙනම් මම ගාව තියෙන වටිනාම කියන සළුව, ඒ සළුව නැගණියනි මම ඔබට දෙන්නම්. ඒ අවස්ථාවේ මේ ප්‍රේතිය කියනවා, නායකතුමනි, ඔබ මේ නුවර තියෙන කසීසලු ගෙනල්ලා මට දුන්නත් මට ගන්න බෑ, පළඳින්න බෑ. මොකද මම කරලා තියෙන ලොකුම අකුසල කර්මයක්. ඒ නිසා මට මේ ආත්ම භවයේ වස්ත්‍ර ලැබෙන්නේ නෑ. ඒ අවස්ථාවේ මේ නායකතුමා අහනවා, එහෙනම් නැගණියනි මම මොකද්ද කරන්න ඕනේ? ඔබ කරන්න, ඔබගේ පිරිසේ ඉන්න සිල්වත්ම ගුණවත්ම කෙනාට ඔය වස්ත්‍රය පූජා කරලා ඒ ලැබෙන පින මට අනුමෝදන් කරන්න කියලා කියනවා. ඔය විදිහට පින්නතුනේ, ඔය විදිහට පින්නතුනේ සිද්ධ කළා. ඇයට වස්ත්‍ර ලැබුණා. ඒ අවස්ථාවේ මේ වෙළඳ පිරිස නැවත ගමන ආරම්භ කරනකොට මේ ප්‍රේතිය නැවත අඬන්න පටන් ගත්තා. පින්වත මේ ලෙස ලාද වස්ත්‍රය ගාති ඇත, එන මුදු වෙළඳ පිරිස පිට වෙන්න යත, මහහයියෙන් හඬා ප්‍රේතිය සිටින ගත, දැකලා වෙළඳ නායකයා පෙරට යත. පින්නතුනේ මේ ප්‍රේති අඬන දිහා බලාගෙන ඉන්න මේ නායකය අහනවා, ඇයි ඔබ අඬන්නේ? නායකතුමනි, මම තව මාස 3කින් නිරයට යනවා. ඇයි නිරයට යන්නේ? පෙර ආත්මයක වෙසඟනක් ලෙස කාලය ගත කරපු නිසා. එහෙනම් ඔබව කොහොමද අපි නිරයට යන්නේකින් ගලවන්නේ? සැවැත් නුවර ජේතවනාරාමේ ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. උන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට දානයක් පූජා කරලා ඒ පින මට අනුමෝදන් කරන්න කියලා කියනවා. පිනතුනි, ඔය විදිහට සිදු කළා. බුදුරජාණන් වහන්සේ භුක්තානුමෝදනා ධර්ම දේශනාවේදී සඳහන් කරනවා, දේශනා කරනවා, මේ කල්ලාටික පේතිය මේ පින ලබාගෙන, මේ දන් පූජා කරපු පින ලබාගෙන තෞතිසා දිව්‍ය ලෝකේ ඉපදුනා කියලා. ඒ අවස්ථාවේ ලෞතරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ උතුම් කල්ලාටික പ്രേත වස්තුව නිමා කර වදාළසේක. බුදු සරණ වේවා, සාදහම් සරණ වේවා, සංඝ සරණ වේවා, මෙතුන් සරණින් ජයම වේවා, මෙතුන් සරණින් ජයම වේවා, මෙතුන් සරණින් ජයම වේවා. බුදු දහමේ සැබෑ අරුත අරුත් ගැන්වූ ඒ සවනක් රැස් කාව්‍යමය අනුශාසනාව සිදුකොට වදාළ බණ්ඩාරගම රබුක්කන රජමහා විහාරවාසී කාව්‍ය විශාරද පූජපාද ඇතා බැඳිවවේ මහින්ද රත්න හිමිපාණන් වහන්සේට අපගේ නමස්කාර පෙරදැරි ස්තුතිය.